පළවෙනියට මම පටන් ගන්න නීතිඥ කොට්ටාචි මහත්මිය ප්‍රශ්න යොමු කළා. දැන් පහුගිය දවස්වල අපි දැක්ක PTA එක වගේ එකක් ගෙනාවා. එතකොට දැන් මිනිස්සු ටිකක් ඉස්සරහට වඩා කලින් ATA එක ගෙනාව වෙලේ කලබල වුණා. මොකද ජනතාවට හැමෝටම යම් කිසි විදිහක මේ මර්ධනයක් ක්‍රියාත්මක වෙන හින්දා. හැබැයි දැන් මේ වගේ දැන් විකාශන නියාමන කොමිසමට සම්බන්ධ මේ වගේ පනතක් ගේනකොට මිනිස්සු කොටසක් හිතන්න පුළුවන් මේක ඉතින් මිනිසුන්ට නෙමෙයිනේ ගොඩක් මේ මාධ්‍ය ආයතන. ඉතින් ඒගොල්ලෝ හරියට මේක වාර්තා කරා නම් එහෙම බය වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ යම් පිරිසක් හිතාගෙන ඉන්න මේ ටීවී channel ටිකකට එහෙම නැත්නම් රේඩියෝ channel ටිකකට එහෙම නැත්නම් පත්තර ටිකකට තමයි මේකෙන් ප්‍රශ්න වෙන්නේ. මහින්ද මාත්‍යා ඊයේ පැහැදිලිවම කිව්වා විද්‍යුත් මාත්‍ය හරියට කටයුතු කරනවා නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඒක තමයි පියාගන්නේ නේද? ඔව්. ඒතකොට මිනිස්සු අතරත් හිතනවා දැන් ඔය රිදිලා ඇත්තේ ඇත්තටම ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන අයටනේ එහෙම කියලා. මේ මාධ්‍ය කියන එක තොරතුරු දැනගැනීමේ අයිතියත් එක්ක කොච්චර සම්බන්ධද කියන එක. ඒ කියන්නේ වක්‍රව කොච්චර මිනිසුන්ට බලපානවද කියන එක සම්බන්ධයෙන් සමහර අයට අදහසක් නැහැ. ඒ කියන්නේ ටීවී channel ටිකට රේඩියෝ channel ටිකට මේ අයට තමයි රිදෙන්නේ කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒකෝ මිනිසුන්ට මේක කොච්චර වැදගත්ද කියන එක ගැන ඔබතුමීගෙන් මම ඉස්සලාම පැහැදිලි කර ගන්න කැමතියි. මේ වගේ මාධ්‍ය හරහා තමයි නගරයට දුරස්ත බොහෝ ගම්වල ඉන්න කිසිම මේ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් නැති මිනිස්සුන්ට සමාජයේ ඇතුලේ අපි කොහෙද ඉන්නේ? ලෝකයේ ඇතුලේ රටක් විදියට අපි කොහෙද ඉන්නේ? දේශපාලනය අතින් ගත්තාම අපේ රටේ ව්‍යවස්ථාදායකයේ 225 දෙනා කොතනද ඉන්නේ? ජනාධිපතිවරයාගේ මතවාදය මොකක්ද මේ රටේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන්? මේ හැමදේම ජනතාව අතරට සම්ප්‍රේෂණය වෙන්නේ මාධ්‍ය හරහා. මාධ්‍ය කියවුවහම අපි දන්නවා රූපවාහිනිය, ගුවන් විදුලිය සහ පුවත්පත. ඔය තුන තමයි හරි විදිහට ප්‍රවෘත්තියක් මිනිස් අතරට සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට අපි හතර දෙනාම නීති වෘත්තිකයෝ වෙන්න කලින් නීති අධ්‍යාපනය ලබද්දී අපිට උගන්වනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතියේදී විශේෂයෙන්ම මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එකාන්තයක තිබ්බොත් ඒකේ අනිත් අන්තය තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනිත් අන්තය තමයි අනිකාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය. එතකොට මේ අයිතිවාසිකම් දෙක ඊටාම තුලනාත්මකව යන දෙකක්. එතකොට මාධ්‍ය ආයතන වලට අදහස් ප්‍රකාශ කරන්න, තොරතුරු ලබා දෙන්න, ප්‍රවෘත්ති සම්පාදනය කරන්න අයිතිවාසිකමක් නිදහසක් ලබා දෙනවා සේම ඒකේ අනිත් අන්තයේ ඉන්නේ මුළු රටේම ඉන්න මිනිස්සු. එයාට තොරතුරු දැනගන්න තියෙන අයිතිය. එතකොට අපි නීතියේ ඉගෙන ගනිද්දී අපිට අපේ නීති ආචාර්යවරුන් අපිට ඉගෙනුවා අදහස් ප්‍රකාශ කිරීම, භාෂණය කියන අයිතිවාසිකම ඇතුළේ පරමාර්ථ හතරක් ඉෂ්ට වෙනවා. පළවෙනි එක තමයි තනි පුද්ගලයෙක් විදිහට ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය සංවර්ධනය කරනවා සහ මානව ගරුත්වය, human dignity කියන එක. මානව ගරුත්වයෙන් ජීවත් වෙන්න ඕන කරන වපසරිය හදන්නේ මේ අයිතිවාසිකම හරහා. දෙවෙනි එක තමයි තනි පුද්ගලයෙක් විදිහට තීරණ ගැනීමේ ක්‍රියාවලියට මේ පුද්ගලයාගේ තියෙන දායකත්වයේ වපසරිය ශක්තිමත් කරන්නේ මේ අයිතිවාසිකම හරහා. එතකොට තනි පුද්ගලයෙක් විදිහට මේ රටේ තීන්දුව තීරණ ගන්නේ පාලක පන්තියේ වුණාට අපි තමයි ඒ වෙතනට යවන්නේ. එතකොට මේ අයිතිවාසිකම හරහා දැනෙන බලපෑමක් කරන්න රටේ මහජනතාවට අයිතිවාසිකම තියෙනවා. එතකොට කොහොමද මේ තීන්දුව තීරණ ගන්න තොරතුරු මහජනතාවට ලැබෙන්නේ? මාධ්‍ය හරහා සත්‍ය තොරතුරු අනාවරණය වුණොත් පමණයි. ඇත්ත ඇති සැටියෙන් අනාවරණය වුණොත් විතරයි. තුන්වෙනි කාරණය තමයි සත්‍ය ගවේෂණය කියන එක. එතකොට මිනිස්සු ඇත්ත හොයාගෙන යන්න නම් මිනිස්සුන්ට මාර්ගෝපදේශයක් තියෙන්න ඕනේ. මාවතක් තියෙන්න ඕනේ. ඒ මාවත හදලා දෙන්නේ මාධ්‍ය. හතරවෙනි එක තමයි සංකල්ප දෙකක් තියෙනවා. ස්ටැබිලිටි, ස්ථායීතාව සහ සෝෂල් චේන්ජ්, සමාජ වෙනස් වීම. මේ මාතෘකා දෙක අතර තුලනාත්මකව සමාජය අරගෙන යන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හරහා. එතකොට මාධ්‍ය ආයතනවලට මුද්‍රණය කරන්න, ප්‍රකාශනය කරන්න දෙනවා වගේම ඒකේ අනිත් පැත්තේ ඉන්නේ මහජනතාව තමයි. එතකොට රටේ මිනිස්සු හිතනවා නම් මේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් නෙවෙයි, මේක පෞද්ගලික මාධ්‍යවලට තියෙන ප්‍රශ්නයක්, මේක රාජ්‍ය මාධ්‍ය ආයතනවලට තියෙන ප්‍රශ්නකුත් නෙමෙයි. මොකද මේ පනතේ පනත් කෙටුම් පතේ දක්වලා තියෙන ආකාරයට මේක ඇවිල්ලා දේශපාලන අධිකාරීන් තමන්ගේ පටු න්‍යාය පත්‍රය එළියට ගන්න දරන උත්සාහයක්. එතකොට තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ තමන්ගේ සිතැඟි ක්‍රියාත්මක කරන්න දරන උත්සාහයක්. එතකොට දේශපාලන අතකොළු වෙන්න බෑ මාධ්‍ය ආයතන. ඒතර මාධ්‍ය ආයතන වලට ස්වාධීනතාවක් තියෙන්න ඕනේ. ඒක හරහා වක්‍රාකාරයෙන් මුළු රටේම මහජනතාවට ලැබෙන අයිතිවාසිකමක් මොකක්ද? තොරතුරු දැනගන්න තියෙන අයිතිවාසිකම. එතකොට මේක රටක් විදිහට අපි මොන උගත්කමේ මට්ටම් වල හිටියත්, මොන උපාධි දරාගෙන හිටියත්, අපිට අධ්‍යාපනයක් නැති වුණත්, ගංගොඩේ ඉන්න මිනිස්සුන්ට වුණත්, පුංචි අත්තදරුවට වුණත් හැමෝටම මූලික අධ්‍යාපනයක් තියෙන්න ඕනේ, දැනීමක් අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කප්පාදු කරන අයිතිවාසිකම හරහා මාධ්‍ය ආයතන වලට දාන මේ දැල හරහා පීඩාවටපත් වෙන්නේ නැවත වතාවක් රටේ මිනිස්සු තමයි කියලා. ඊටාම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හරහා අපේ නීතිය ඊටාම උත්තරීතර තැනකට අරගෙන ඇවිල්ලා තිනවා මාය මහත්මිය. කියනවා අදහස් ප්‍රකාශ කරනවා කියලා කියන්නේ මේ මාධ්‍ය නිදහස ඇතුලේ කියවනවා ලියනවා කියන එක විතරක් නෙමෙයි. ඒක ඇතුලේ මිනිසුන්ට සිතන්න තියෙන අයිතිවාසිකම පවා මේකේ වක්‍රාකාරයෙන් ඊටාම පුළුල්ව අර්ථ නිරූපණය කරලා තියෙන අපේ රටේ අධිකරණේ. දැන් ජනഘോഷා නඩුව වගේ එකක් ගත්තොත් රටේ මිනිස්සු දන්නවා සුමිහිරු සංගීත රාවයකින් තොරව අප්‍රසන්න අමිහිරි ආකාරයට සංගීත භාණ්ඩයක් වාදනය කරන එක පවා මේ අතේ කළු පටියක් බැඳගෙන ඉන්න එක පවා මොකක් හරි ප්‍රකාශනයක් ඇතුළත් ජැකට්ටුවක් ඇඳගෙන ඉන්න එක පවා කරන්නේ මිනිස්සු තමන්ගේ තියෙන පීඩාව, තමන්ගේ හිතේ තියෙන අදහස මහජනතාව රටක් විදිහට සමාජයට ප්‍රකාශ කරන එක. එතකොට කවුද මේක මහජනතාව අතරට අරගෙන යන්නේ? මාධ්‍ය. ඒක හරහා මොකක්ද වක්‍රාකාරයෙන් තහවුරු වෙන අයිතිවාසිකම? මුළු රටේම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම. ඔබ ඔමාය මහත්මිය කිව්වා මේක ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මේකෙන් වල්බූරු නිදහසක් ලැබෙන්න අවශ්‍ය නැහැ මාධ්‍ය ආයතන වලට කියලා. මම හිතන්නේ නැහැ මාධ්‍ය ආයතන වල වැඩ කරන මාධ්‍යවේදීන් මේක වල්බූරු නිදහසක් විදිහට මෙතුවක් කාලයක් පාවිච්චි කරා කියලා. එහෙනම් ස්වයං වාරණයක් සහිතව තමයි මෙච්චර කාලයක් මාධ්‍ය ආයතන වැඩ කරන්නේ. මාධ්‍ය ආයතන ගැන දන්නේ මම දන්නේ මගේ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් අපි හැම වෙලාවෙම ස්වයං වාරණයක් සහිතව සහ අපි දකිනවා ප්‍රායෝගිකව මොකක් හරි මේ නීතිමය පද්ධතියට පිටස්තරව තව කෙනෙක්ගේ හැඟීම් වලට බාධාවක් වෙන විදිහට, ඒ වගේම තව ජන කොට්ටාශයකට, ආගමික වාර්ගික කොට්ටාශයකට පීඩාවක් වෙන විදිහට යම් ප්‍රකාශනයක් යම් ප්‍රවෘත්තියක් මාධ්‍ය ආයතනයකින් පළ වුණොත් ඒ ආයතන වහාම ඒවා නිවැරදි කරන්න පියවර ගන්නවා සහ අදාළ බලධාරීන්ගෙන් ඒවට විශාල බලපෑමක් එල්ල වෙනවා. එතකොට ඒ නිසා මට විශේෂයෙන්ම අත්දැකීම් තියෙනවා මාධ්‍ය ආයතනවල වැඩ කරපු කෙනෙක් විදිහට අපි වුණත් ජීවිතය ඇතුලේ කාන්තාවන් විදිහට, මව්වරු විදිහට, උගත් වෘත්තිකයෝ විදිහට අපි අපිට පනවගෙන තියෙනවා වාරණයක්. ඒ වාරණය ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ, අපි කටයුතු කරන්නේ. මොකද මේ සමාජයක් ඇතුලේ අපි හුදකලා සත්තු නෙමෙයි. අපි සමාජානුයෝජනය වෙනකොට අපි අපිට පනවාගත යුතු සීමාවන් තියෙනවා. එතකොට මගේ නිදහස අනිකාගේ නහය කෙළවරින් අවසන් වෙන්න ඕනේ. තව කෙනෙක්ට පීඩාවක් වෙන්න බෑ. මේ රටේ නීති සකස් කරන පාලකයන්, විධායකයේ, ව්‍යවස්ථාදායකයේ තීරුම් ගන්න ඕනේ. රටේ ප්‍රමුඛතා අවශ්‍යතා ලයිස්තුවක් හැදුවොත් දැන් රටේ තියෙන ප්‍රමුඛතම අවශ්‍යතාවය මේ මාධ්‍ය වාරණය නෙමෙයි. සිදුවීම් කිහිපයක් වුණා සමාජයේ කැළඹීමට ලක් වෙච්ච. හැබැයි ඒ අවස්ථාවේ බොරදී මාළු බාන්න හදනවා නම් එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද විශේෂයෙන් මාධ්‍ය ආයතන සහ වෘත්තිකයන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධියෙන් සිටිය යුතුයි. මම කියන්න කැමති මගේ ජනතාවට ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මාධ්‍ය ආයතන විතරක් මේ ප්‍රශ්නේදී තනි කරන්න බෑ. මේ ප්‍රශ්නේ ඍජුව බලපාන්නේ මාධ්‍ය ආයතන වලට වුණාට ඒකේ කොනක ඉන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අපි තමයි පීඩාවටපත් වෙන්නේ. ඔව් මෙතුමිය කියපු එකත් එක මම කැමති එක කියමනක් තියෙනවා. මම මේක ඉංග්‍රීසියෙන් කියන්නම්. මේක 1960 ගණන් වලදී ලියවෙන කතාවක්. ඒක කියනවා first they came for the communists, then they came for the socialists, and then they came for the trade unionists, and then they came for the Jews, and then they came for me, and there was no one left to speak out for me. මම හිතන්නේ ඔබතුමියත් දැන් කියුව එකයි. දැන් අපි දැක්කා PTA එක එනවා, අපි දැක්කා ATA එක එනවා, ඊළඟට අපි දැක්කා trade unions වලට, ඒ වගේ ගොඩක් පාර්ශවයන් වලට ඒකෙන් බලපෑමක් ලක් වෙනවා. දැන් ඇවිල්ලා තියෙනවා media outlets වලට මාධ්‍ය නිදහසට තර්ජනයක් වෙන දෙයක්. ඊළඟට මේක social media වෙන්නට පුළුවන්. ඊළඟට මේක නිවසේ සිටින ඔබටත් මටත් වගේ සාමාන්‍ය ජනතාවටත් ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් දෙයක්. ඒ වගේ තැනකදී මම හිතන්නේ අර අපි මුලින්ම පියවරක් අරගෙන මේ සම්බන්ධයෙන් කටයුතු කර නිහඬව හිටියොත් අපි ප්‍රතිබන්ධනය වෙනවා. අපි කියනවා අපි එකෙන් බැඳෙනවා කියලා. ඒ කියන ප්‍රතිඵලවලට, ප්‍රතිචාරවලට. ඒකට අපි වැරදි ආදර්ශයක් දුන්නොත් මේක සම්මත කරගෙන එතනින් එහාට අපිට හෙලවෙන්නවත් හම්බ වෙන්නේ නැහැ අපේ අයිතිවාසිකම් වෙනුවෙන්. මම හිතන්නේ